අයිබෝවන් ජෙසු පිටයි. අජබාලකයාන වැඩසටන සමඟ අදත් ඔබ එකතු වෙනවා. මයිකල් ලෑන්ජලෝ නම් සිත්තරුව කියනවා, මරණයත් ආදරයත් ස්වර්ගය වෙත ගෙන යන්නා වූ එකම බලවේගයක් බව. ඉතින් පාස්කු අභිරහස අජබාලකයාන වැඩසටහන තුළ ක්‍රිස්තුවේදී ඇසින් බලද්දිත් මෙහි යථාර්ථයත් එයයි. මරණය ආදරය දෙකම කැටි වෙනවා ස්වාමින් වහන්සේගේ පාස්කු අභිරහස තුළ. ඉතින් ඒ පිළිබඳව අදත් ගවේෂණය කරන්නට අප මැදිරියට පැමිණියා. වත්තල සාන්තානා දේවස්ථානයේ මේ සම්පාලක මෙන්ම රෝමී උර්බානියානු විශ්වවිද්‍යාලයේ ක්‍රිස්තු වේදේ පිළිබඳ උපාධිධාරී ගරු සංජීව මෙන්ඩිස් පියතුමා, ඒ වගේම කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ ආධ්‍යාත්මය පිළිබඳව සම්බන්ධීකාරක පියතුමා මෙන්ම සාන්ත ක්‍රෝචේ විශ්වවිද්‍යාලයේ වේද ධර්මයේ පිළිබඳ උපාධිධාරී ගරු සමිත් නෙත්තසිංහ පියතුමා. ගරු පියතුමනි, ඔබ වහන්සේලා ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝවන් ජේසු පිහිටයි. ඔව් ගරු පියතුමනි, අපි ඊයේ දිනේදී විශේෂයෙන්ම ගරු සමිත් පියතුමනි, ඔබ වහන්සේ මතු කරා ක්‍රිස්තුස් වහන්සේගේ මනුස්සත්වයේ සහ ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වයේ සැබෑ වූ මනුෂ්‍යයා සැබෑ වූ දෙවියන් වහන්සේ, මේ පිළිබඳව පාස්කු අභිරහස ක්‍රිස්තු වේදී ඇසින් බලද්දී අපි කතා කළ යුතුමයි. ඒ පිළිබඳව පැහැදිලි කරනවා නම් හොඳයි. මේනික අපි අවසාන වැඩසටහනේදීත් අපි මතු කළ මේ කාරණාව. එහිදී ඇත්තටම අපි ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍යෙක් විදිහට උන්වහන්සේ මේ ගැලවීමේ කාර්යයට සම්බන්ධ වෙන ආකාරය ඉතාමත් මානුෂීක වශයෙන් ගද්දී ඉතාමත් ස්වභාවිකයි. එතන කිසිම කෘතිමත්වයක් නැහැ මේනක. එතකොට උන්වහන්සේ සුපර් හීරෝ කෙනෙක්වත් උන්වහන්සේ මේ ඉතාමත් දෙවියන් වහන්සේගේ පුතයි කියලා උන්වහන්සේගේ මනුෂ්‍යත්වය කෘතිමාකාරයකින් ගෙනහැර දැක්වීමක් අපි සුදුසු විශේෂයේ දකින්නේ නැහැ. දේව වචනේ අපි දකින්නේ නැහැ නිසා උන්වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යෙක්ට දැනෙන වේදනාව, සාමාන්‍ය මනුෂ්‍යෙක්ට තියෙන හැඟීම් දැනීම් උන්වහන්සේ අනුභව කරනවා. උන්වහන්සේ පිපාසයෙන් නිවා ගන්නට පානය කරනවා. උන්වහන්සේ මිත්‍රත්වයන් උන්වහන්සේට තිබෙනවා තමන්ගේ ගෝලයන් එක්ක. උන්වහන්සේ කෙත්‍යායවල් මැදින් ඇවිදගෙන යනවා. උන්වහන්සේ සහෝදරත්වය තුළ ජීවත් වෙනවා. මේ ආකාරයෙන් අපිට ජේසුගේ ජීවිතය දිහා බලද්දී පුදුමාකාර මානුෂික පැතිකඩක් උන්වහන්සේගේ මේ චරිතය තුළින් එළියට එන්නේ මේනික. තේසිම කරපියතුමනි, සමාවෙන්න අපි ඒ ප්‍රශ්නය අහන්නට ප්‍රධාන හේතුව තමයි අපි දකිනව කරපියතුමනි, සමදර්ශක සුවිශේෂවල විශේෂයෙන්ම මේ මතයුතුමා, මාක්තුමා, ලූක්තුමා ප්‍රකාශ කරනවා උන්වහන්සේගේ දුක් විඳීම පිළිබඳව පෙර දැනුම් දීමක් කරනවා. මෙහිදී උන්වහන්සේ විශේෂයෙන්ම දේවත්වය තුළ මේ දැක්වත් මනුෂ්‍යත්වය තුළ උන්වහන්සේ මේ දරාගන්නේ කොහොමද? ඇත්තටම ඒක තමයි ඇත්තටම අපිට මෙතන එක්තරා ආකාරයකට පුදුම වෙන්නට ඕන දෙයක්. අපි කවුරුත් මේනක අපිට ඉදිරියේදී වෙන්න යන අයහපතක් පීඩාවක් ගැන අපි කතා කරන්නවත් කැමති නැහැ. එනිසා අපි උත්සාහ කරන්නේ ඉදිරියේදී වෙන්න යන විපත කොහොමහරි මගහැරව ගන්නට විකල්ප මාර්ගයක් හොයන එක. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ අපි දකින්නේ උන්වහන්සේ අවසානයේදී තමන්ගේ ජීවිතේ උන්වහන්සේට අත්වෙන්නට යන මේ ඉරණම කුරුසේ මරණය පිළිබඳව ඉතාමත් ස්ථීර විශ්වාසයේ ඇසකින් උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ට අවස්ථාවන් කිහිපයකදීම ප්‍රකාශ කරනවා. ඒට ප්‍රධානතම හේතුවක් තමයි මේනක ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ව මේ සඳහා සූදානම් කරනවා. අවස්ථා මාතුමාගේ සුවිශේෂයේ අවස්ථා තුනකදී ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය ගැන පෙර දැනුම් දෙනවා. එතකොට මාතුමාගේ සුවිශේෂයේ 8 පරිච්ඡේදයේ 31 වගන්තිය උන්වහන්සේ ඉතාමත් පැහැදිලිව කියනවා, ප්‍රජාමූලිකයන්ද, නායක පූජකයන්ද, විනයදරයන්ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත්, මරණු ලබන්නටත්, තෙදිනකින් පසුව නැවත නැගිටින්නටත් නියමව තියෙන බව තමන්ගේ ගෝලයන්ට උගන්වනවා. එතකොට මෙතනදී උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ව මේ ආකාරයෙන් අනාගතේ වෙන්න යන දේ ගැන ප්‍රකාශ කරලා ගෝලයන්ව සූදානම් කළත්
ගෝලයන්ට මේ දේ තේරෙන්නේ නැහැ. සුවිශේෂකවරයාම ඉතාමත් පැහැදිලිව සඳහන් කරනවා ඔවුන්ට මේ පිළිබඳව අවබෝධ නොවීය කියලා. ඒට හොඳම උදාහරණේ තමයි ඇත්තටම පේදුරුතුමා මේක අහපුවම පේදුරුතුමාට මේක අදා ගන්නට බැහැ නිසා ජේසුව පැත්තකට අරගෙන කියනවා ඔබ වහන්සේට එහෙම වෙන්නට මම ඉඩ දෙන්නේ නැහැ. සා අපි දකිනවා ජේසු තාමත් තරහින් උන්වහන්සේගේ මනුෂ්‍යත්වය කොතරම්ද කියන එක ඉතාමත් තවත් පැහැදිලි වෙන අවස්ථාවක් තමයි තදින් අවවාද කළසේක කියලා සුවිශේෂකවරයා සඳහන් කරා. හැඟීම මනුෂ්‍ය හැඟීම කොතරම් බලවත්ද කියන එක. සාතන් අහකට ඵල ඔබ ලෝකයා සිතන විදිහට තමයි හිතන්නේ, දෙවියන් වහන්සේ හිතන විදිහට නෙමෙයි හිතන්නේ කියලා ජේසු එය තවදුරටත් සනාත කරනවා. ඉතින් ඒ නිසා මේ ගෝලයන්ට මේක තේරුන්නේ නැහැ. මේකට හොඳම මේකට හේතුව තමයි ඇත්තටම ක්‍රිස්තුස් වහන්සේ තුල ඔවුන් දැකපු ගැලුම්කාරයා දුක් විඳින ගැලුම්කාරෙක් නෙමෙයි. ගිය පාර අපි වැඩසටහනේදී සඳහන් කළා ගරුපියතුමත්ය ඉස්මතු කළා දේශපාලනික වශයෙන් ලෝකේ රජ කෙනෙකු තමයි ඔවුන් බලාපොරොත්තු වෙලා. මේ හින්දම තමයි ඔවුන්ට ජේසු කියපු මේ දේවල් තේරුම් ගන්නට බැරුවේ. නමුත් උන්වහන්සේ ඉතාමත් ස්ථීරව උන්වහන්සේ ප්‍රකාශ කරනවා, එනිසා මගේ ගැලවීමේ පංගුකාරයෙකු වෙන්නට පුළුවන් තමන්ගේ කුරුසය තමකම නසා සිය කුරුසය දරාගෙන එන්නට පුළුවන් එක්කෙනෙක්ට විතරයි මගේ ගෝලයක් වෙන්නට පුළුවන් කියන කාරණාව උන්වහන්සේ කියලා. ඒ නිසා මේ ඉතාමත් පැහැදිලි දේවත්වයේ සහ මනුෂ්‍යත්වයේ අතර තිබෙනා වූ සංකලනයේ උච්චතම අවස්ථාවකට අරන් ගිහිල්ලා මිනිසෙක් විදිහට දරන්නට පුළුවන් උපරිම වේදනාව දුක උන්වහන්සේ දරා ගැනීම තුලයි දෙවියන් වහන්සේව ප්‍රශංසාවට ලක් කරන්නේ, උන්වහන්සේව මහිමයට පත් කරන්නේ. එනිසා මනුෂ්‍යත්වයේ මිනිසෙක්ට ළඟා වෙන්නට පුළුවන් උච්චතම අවස්ථාවක් තියනවාද දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වීම තුල, ඒ සිදු වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේනයි. එහෙමයි කරපේතමනේ. ගරු සංජය මෙන්ඩස් පියදෝනි, ඔබ වහන්සේගේ විෂය ක්‍රිස්තු වේදේ. ඔබ වහන්සේගේ විෂයට අප පැමිණිය යුතුමයි. විශේෂයෙන්ම ගරු සමිත් ප්‍රීතිමා මතු කරා වූ මේ සැබෑ වූ මිනිසයා, සැබෑ වූ දෙවියන් වහන්සේ, ශුද්ධ ලේවිල්ල තුල අපි කොහොමද නිදසුන් සහිතව මේ අවබෝධ කරගන්නේ? සැබෑ වූ දෙවි බව සහ සැබෑ වූ මිනිසත්වය ප්‍රීතිමනේ. ඔව්, ඇත්තටම අපි අර පාන් රාත්තල දෙකට කපනවා වගේ මේක වෙන් වෙන් කරන එක ලේසි නෑ. නමුත් උන්වහන්සේගේ මනුෂ්‍ය ස්වභාවය සහ දේව ස්වභාවය අපි පැහැදිලි ලෙසම සුවිශේෂ හතරේදී දකිනවා. අපි ගත්තොත් මාක්තුමාගේ සුවිශේෂය තමයි ඉස්සෙල්ලම ලියුනේ. ඒ නිසාම මාක්තුමා ගොඩක් වෙලාවට ජේසුස් වහන්සේගේ මනුෂ්‍ය ස්වභාවය තුළින් තමයි දේව ස්වභාවය කරා පියමන් කරන්නේ. දැන් මාක්තුමා ලියන කාලේ වෙනකොට ඇත්තටම ජේසුස් වහන්සේගේ ධර්මය අහපු, උන්වහන්සේ කරපු ප්‍රාතිහාර්ය දැක්ක පිරිසක් හිටියා. ෆස්ට් ජෙනරේෂන් ඔෆ් ක්‍රිස්ටියන්ස්, ඒ විට්නසස්, ඒ විට්නසස්, උන්වහන්සේව දැසින් දැක්ක, උන්වහන්සේට අහුන්කම් දුන්නු අය හිටියා. ඉතින් ලොකු දේවල් ලියන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. නමුත් ටිකෙන් ටික කාලේ යනකොට දැන් ලූක්තුමා, මතයුතුමා ලියන කාලේ වෙනකොට දැන් ප්‍රශ්න වැඩි. උන්වහන්සේ දැන් මාක්තුමාගේ සුවිශේෂය පටන් ගන්නෙත් ප්‍රසිද්ධ ජීවිතයෙන්නේ. එහෙමයි කරපිටුනේ. උන්වහන්සේගේ ළමාවිය ගැන කිසිම දෙයක් නැහැ. ලූක්තුමා, මතයුතුමා ලියන කාල වෙනකොට මිනිස්සු ප්‍රශ්න අහන්න ගත්තා. මෙච්චර උන්වහන්සේ දේව පුත්‍රයා නම් උන්වහන්සේ කොහොමද මේ ලෝකෙට ආවේ? ඉතින් මතයුතුමයි ලූක්තුමයි උන්වහන්සේගේ ඉපදීම ගැන කතා කරනවා. වංශාවලියෙන් සහ උන්වහන්සේගේ ලදුරුවියෙන් ආරම්භ කරනවා. ජෝම් සුවිශේෂය ලියන කාලේ වෙනකොට ඊට වඩා ප්‍රශ්න. උන්වහන්සේ දේව පුත්‍රයා නම් මේ වගේ උපතක් තිබුණා නම් උන්වහන්සේ කොහෙද හිටියේ? එතකොට ලෝගොස් කීතිකාව අපිට ලෝගොස් කියන වචනේ අරගෙන වාක්‍යano ජෝම් ඒකට උත්තරය දෙනවා. එතකොට අපි දකින්නේ ඇත්තටම මනුෂ්‍ය ස්වභාවයේ ඉඳලා දේව ස්වභාවයේ ගැඹුරු අභිරහස් කරා මේ සුවිශේෂ කතුවරු පියවරෙන් පියවර ගියා. මේ හැම දෙයක්ම පටන් ගන්නේ පාස්කෝ අභිරහස තුල. ඇත්තටම අපි දැන්
මේ සතිය තුළ කතා කරන්නේ පාස්කු අභිරහස. එතකොට පාස්කු අභිරහස ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උක්තානිය තමයි අපේ විශ්වාසයේ මුදුන් මුල් කඩ. මේකෙන් තමයි අපි පිටිපස්සට යන්නේ. එතකොට මුලින්ම පාවුලුතුමා ගෝලියෝ දේශනා කරේ උන්වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උක්තානිය. උන්වහන්සේ දේව පුත්‍රයා කියන එක. ටිකෙන් ටික මේගොල්ලෝ ඉතිහාසයට යනවා, පරණ ගිවිසුමට යනවා, ඒ හා සමග සම්බන්ධ කරනවා. කොහොමද ජේසුස් වහන්සේගේ ජීවිතය තුළ පරණ ගිවිසුමේ දිවස් ප්‍රසාදීවරු කියපු දේවල් ඉෂ්ට වෙන්නේ? මේ විදිහට මේගොල්ලෝ ගොඩාක් ගැඹුරට ගිහිල්ලා ඒවා සේරම ලියන්න පටන් ගන්නවා. මේගොල්ලෝ දකිනවා ජේසුස් වහන්සේගේ ජීවිතය තුළ පරණ ගිවිසුම පූර්ණත්වයට පත් වෙලා තියෙනවා. පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ මේ හැම කෙනෙක්ව මාදි පිතෘවරු වෙන්න පුළුවන්, දිවස් ප්‍රසාදීවරු වෙන්න පුළුවන්, රජවරු වෙන්න පුළුවන්, පූජකයෝ වෙන්න පුළුවන්, හැම කෙනෙක්වම උන්වහන්සේ යොදාගෙන තියෙන්නේ මෙන්න මේ දේ අනාවරණය කරන්න. ඉතින් ඒගොල්ලෝ ඉතිහාසයට ගිහිල්ලා තියෙනවා. ඉතින් සුවිශේෂ ගත්තොත් සුවිශේෂ තුළ පැහැදිලි ලෙසම සමිත් පියතුමත් ප්‍රකාශ කරපු විදියට ජේසුස් වහන්සේට බඩගිනි හැදෙනවා, පිපාසය දැනෙනවා, උන්වහන්සේට දුක, උන්වහන්සේ ලාසරස් මැරුණම අඬනවා, උන්වහන්සේ සමරිතානු ළඳගාවට ගිහිල්ලා වතුර ඉල්ලනවා, ගෝලයන්ගෙන් අහනවා කන්නට දෙයක් වුණා හරි තියෙනවද. මේ උන්වහන්සේගේ මනුෂ්‍ය ස්වභාවය පෙන්වන තැනක්. අනික් පැත්තෙන් උන්වහන්සේ දැන් දේවපුත්‍රයා වුණත් උන්වහන්සේ දැනගෙන හිටිය උන්වහන්සේ ඇවිල්ලා තියෙන්නේ ජීවිත පූජාවක් සඳහා කියලා මනුෂ්‍ය ස්වභාවය තුළ උන්වහන්සේගේ අරගලයක් තිබුණා. සිත කැමති ගත දුබලයි උන්වහන්සේට ඒ හැඟීම තිබුණා. මල්ලියනේදී ඒක අපි පැහැදිලි ලෙසම දකිනවා. උන්වහන්සේට දුර්පරීක්ෂාව කියන එක මුල ඉඳලම ආවා වෙනත් මාර්ගයක් තෝරගන්න. නමුත් උන්වහන්සේ මනුෂ්‍ය ස්වභාවය තුළ ඒ අරගලය තුළ නියලුණ. අපි හිතන්න නරකයේ දුර්පරීක්ෂාව කියන එක සාතන් ඒ තියෙන විදියටම ඇවිල්ලා ඒ විදියට මෙහෙම කරයි කියන එක, මේක උන්වහන්සේගේ ඇතුළාන්තයේ තිබුණු අරගලය. මේ අරගලය අපිටත් තියෙන්න පුළුවන් උන්වහන්සේ වගේ. අපිට චොයිසස් ගොඩාක් තියෙනවනේ, තෝරා ගැනීම් ගොඩාක් තියෙන්න පුළුවන්. මේ තෝරා ගැනීම්වලදී අපි තෝරගන්නේ දෙවියන් වහන්සේගේ මාර්ගයද අපේ මාර්ගයද? මනුෂ්‍යයා අපිට පෙන්වන පැත්තද අපි තෝරගන්නේ? ජේසුස් වහන්සේ තෝරගත්තේ දෙවියන් වහන්සේගේ මාර්ගයෙන්. අපි හැමෝම මේ ලෝකෙට එන්නේ ජීවත් වෙන්න. අපි කිසිම කෙනෙක් මැරෙන්න මේ ලෝකෙට එන්නේ නැහැ. නමුත් මරණය කියන එක අපි නොදන්න මොහොතක, අපි නොහිතන මොහොතක අපේ ජීවිතයට එනවා. ජේසුස් වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේගේ මරණය කොයි වගේද කියලා. දේව ස්වභාවය තුළ උන්වහන්සේ දැනගෙන හිටියා. ඉතින් ඒ යන ගමනේදී මනුෂ්‍ය ස්වභාවය තුළ උන්වහන්සේ ඒ අරගලේ ජීවත් වුණා. නමුත් උන්වහන්සේ ඒක පසුපස්සේම තමයි ගියේ. ගෝලයන්ට මේක තේරුම් ගැනීමේ අපහසුතාවය තිබුණා. අනික් පැත්තෙන් දැන් ඇහැව්වා දේව ස්වභාවය අපි දකින්නේ කොහොමද කියලා. දේව ස්වභාවය උන්වහන්සේගේ ප්‍රකාශ වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. අපි ගත්තොත් උන්වහන්සේ මරියතුමියගේ කුස තුළ ඉන්නකොට මරියතුමිය යනවා එලිසබෙත්තුමියව බැහැදකින්. කුස තුළ හිටියපු ජුවාම්ට තේරෙනවා දේවපුත්‍රය ඇවිල්ලා. ජුවාම් ප්‍රීතියෙන් ඉපලින්න පටන් ගන්නවා. අනික් පැත්තෙන් එලිසබෙත්තුමිය මොකද්ද කියන්නේ? මාගේ ස්වාමින් වහන්සේගේ මෑණියන් මා වෙත එන්න මම කවරෙක්ද? මාගේ ස්වාමින් වහන්සේ අදුනායි කියන පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේට පාවිච්චි කරන වචනයට තමයි කීරියේ කියලා ලතින් භාෂාවෙන් කතා පූජාවේදී කීරියේ ලේසොන් කියන දෙවියන් වහන්සේට භාවිතා කරපු වචනය. දෙවියන් වහන්සේගේ මෑණියන් මා වෙත එන්න එලිසබෙත්තුමිය අහනවා. ඊට පස්සේ අපි ඊයේත් කතා කළා ස්නාවක ජුවාම් නැවත ජේසුස් වහන්සේ බෞතිස්ම ස්ථාපනය ලබන්නට එනකොට කියනවා මෙන්න දෙවියන් වහන්සේ අපට දීපු බැටළු පෝතක යනවා. අනිත් පැත්තෙන් ඒ මොහොතේ දෙවියන් වහන්සේ මනාවරණය කරලා කියනවා මේ මාගේ ප්‍රියදර පුත්‍රයා නෝය. ආසනික්මනු හඬ. ඊට පස්සේ උන්වහන්සේ තාබෝර් කන්දට ගිහිල්ලා ජාකොබ් ජුවාම් පේදුරු අරගෙන ගිහිල්ලා අනිරූප විලාශ වීම තුළ උන්වහන්සේගේ දෙවි බව පෙන්නනවා. නමුත් එතන පේදුරුට නවතින්න ඕන වෙනවා. නමුත් උන්වහන්සේ පේදුරුට කියනවා කන්දෙන් බැහැලා අපි තැනිතලාවට යන්න ඕන. තව කන්දක් තියෙනවා. උන්වහන්සේ ඒ කන්ද ගැන කතා කරාට මේගොල්ලන්ට ඒක තේරුන්නේ නැහැ.
උන්වහන්සේ සැබවින්ම උන්වහන්සේගේ දෙවි බව අනාවරණය කළේ කල්වාරි කන්ද මත. ඊට ඉස්සෙල්ලා තාබෝර කන්දට ගෙනියලා ඒක පොඩ්ඩක් පෙන්නුවා. ඉතින් මේ වගේ උන්වහන්සේගේ දෙවි බව අපි දකිනවා. ඒ වගේම විශේෂයෙන්ම ජුවම් කතුවරයා ආරම්භයේ ගැන කතා කරනකොට ඒ ලෝගොස් කියන වචනේ අරගෙන ඒකෙන් අපිට පෙන්වනවා උන්වහන්සේ කවුද කියන එක. උන්වහන්සේ දේව ස්වභාවය තුළ මේ ඉඳලා සියල්ලම අවනකොට උන්වහන්සේ දෙවි බව තුළ ඉඳලා උන්වහන්සේ නොමැතිව කිසිවක් මවන නොලද්දේය කියලා ප්‍රකාශ කරලා පෙන්වනවා උන්වහන්සේ සැබවින්ම දේව පුත්‍රයා කියන එක. එහෙමයි ගරු පුතුමනි. ගරු සංජීව මෙන්ඩිස් ප්‍රියතුමයි තමත් අපූර්වවට ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ වූ මනුෂ්‍යත්වයේ සැබෑ වූ දේවත්වය අපට දිය කර පැහැදිලි කරා. ශුද්ධ ලීවිල තුල අපි දකිනවා ශුද්ධ බයිබලයේ කුඩාම වාක්‍යයේ ජේසුස් වහන්සේ හැඳුසේක උන්වහන්සේ පමණක් නොව උන්වහන්සේගේ කුඩා අවදිය බයිබලයේ විශාරදයන් පැහැදිලි කරන මේ බයිබලයේ පසුබිම සමදර්ශක සුවිශේෂය හතරවන සුවිශේෂය මේ හැම දෙයක් උන්වහන්සේ අපූර්වවට අපට පැහැදිලි කරා. ගරු සමිත් පියතුමනි, ඔබ වහන්සේගේ විෂය ආධ්‍යාත්මය ඔබ වහන්සේ නවතාරුන් ලැබුවා කුරුසිය තුල. විශේෂයෙන්ම අප සංජය මෙන්ඩිස් පියතුමත් පැහැදිලි කරේ මේ උන්වහන්සේගේ දේවත්වයේ මනුෂ්‍යත්වයේ. ගරු පියතුමනි, අපව මවලා තියෙන්නේ දෙවි පියාණන් මේ උන්වහන්සේගේ සමානාත්මතාවයට. මේ දේවත්වයේ සහ මනුෂ්‍යත්වයේ අප තුලත් තිබෙනවා. ඔබ වහන්සේ පැහැදිලි කරා කුරුසයක් පිළිබඳව. මේ කුරුසය අපේ ජීවිතයේ මේ දේවත්වයේ සහ මනුෂ්‍යත්වයේ තුල අපි කොහොමද ලබා ගන්නේ, කොහොමද අයිති කරගන්නේ, කොහොමද අවබෝධ කරගන්නේ? ඇත්තටම මේක අපි හැම කෙනෙක්ම කතෝලිකයන් හැටියට ක්‍රිස්තියානීන් හැටියට විශ්වාසය තුලයි මේ දෙවියන් වහන්සේගේ දරුවන් බවට පත් වෙලා තියෙන ප්‍රසාද ස්නාපන සක්‍රමේන්තුවත් සමගම ඒ ආකාරයෙන් අපි අපගේ ජීවිතේ ගැළවීම අපට ලැබෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහා ගැනීම තුල. උන්වහන්සේ අපගේ ගැලුම් කරුවානන් යන විශ්වාසය තුල අපි අපේ ජීවිතේ දිනදා ජීවිතේ අපි ගෙවෙන්නේ ඒ නිසා අපේ එදිනදා ජීවිතේ එතකොට අපි කරන කියන දේ තුල මේ දහම ක්‍රිස්තුස් වහන්සේගේ වචනය ජීවත් කරවන්නේ කොහොමද කියන කාරණාවයි මම හිතන්නේ මෙතනදී අපි කතා කරන්නට ඕනේ. විශේෂයෙන්ම පියතුමනි, අපි දකිනවා අද සමාජය තුළ මේ වසංගත දුර්භික්ෂ විවිධ දේවල් හරහා අපිට විවිධ කුරුස හමු වෙනවා. නමුත් සමහර වෙලාවට අපි උත්සාහ කරනවා කුරුසේ ලෙස හඳුනා ගන්නට අප ළඟ සිටින අපේ දෙමෝපියු, දරුවෝ, බිරිඳ, ස්වාමි පුරුෂයා. ඇත්තටම කිතුණුවෙක් හැටියට අපට අයිති කුරුසිය කුමක්ද? ඇත්තටම මේනක ක්‍රිස්තුස් වහන්සේගේ වචනය ජීවත් කරවීම තුල තමයි අපිට කුරුසය හමු වෙන්නේ. එතකොට එය එක එක්කෙනාගේ ජීවිත අත්දැකීම තුල එක එක්කෙනාට වෙනස් වෙන්නට පුළුවන් මේන එක. එතකොට ලෙඩ දුක් කරදර තියෙන ජීවිත අත්දැකීම් තියෙන්නට පුළුවන්. පෞල් පසුබිම් තුල ප්‍රශ්නකාරී තත්වයන් තුල ජීවත් වෙන අය ඉන්නට පුළුවන්. උපතින්ම අසනීප තත්ත්වයන් එක්ක ඉපදිත් පුංචි දරුවෝ ඉන්නට පුළුවන්. මේ ආකාරයෙන් ඇත්තටම කුරුසේ ස්වාමින් වහන්සේගේ කුරුසේ අපි අත්දකින ආකාර මෙහිමයි කියලා අපිට කියන්නට බැහැ. උන්වහන්සේගේ කුරුසේ අත්දැකීම අපේ ජීවිතේ විවිධාකාරයේව අපි අත්දකිනවා. ඒ නිසා අපේ ජීවිතයේ අපි ලබන අත්දැකීම් මා ඉස්සෙල්ලා කිව්ව ආකාරයට විවිධාකාරයි. ඒ නිසා ස්වාමීන් වහන්සේගේ කුරුසය මේ ආකාරයෙන් විවිධාකාර ආකාරයෙන් අපේ ජීවිතය අපි අත්දකිනවා. නමුත් මේ කුරුසය අත්දකින්නට හඳුනා ගන්නට දොරටුව වෙන්නට වෙන්නේ දේව වචනය සමග අපි යන ගමනයි. එනිසා ස්වාමීන් වහන්සේගේ වචනය කියවීම, ඒ වගේම දේව වචනේ සමගම සුදු සභාව අපිට දීලා තිබෙනා වූ සක්‍රමේන්තු ලබා ගැනීම තුළ සභා සම්ප්‍රදාය තුළ අපට හිමි වෙලා තියෙන විවිධාකාර භක්ති අභ්‍යාස
මෙනෙහි කිරීම සාන්තුරුන්ගේ ජීවිත කතාවන් මේ හැම දෙයක්ම අපිට උදව් වෙනවා ස්වාමීන් වහන්සේගේ කුරුසය අපේ ජීවිතේ හරියාකාරව ජීවත් කරවන්නට හඳුනා ගන්නට එහෙමයි කරපිටුමනි සෞරුදු ප්‍රේමවන්තනේ උන්වහන්සේ අපට දුන්නාව පිළිතුර අපට කුරුසය මෙයයි කියා කියන්නට බෑ කිතුනුවන් කතෝලිකයන් හැටියට දෛනික ජීවිතේ හමු වෙන හැම සිද්ධියකදීම අපිට උත්තානෝ ස්වාමින් වහන්සේව හමු වෙනවා ඒ නිසාමයි අපි කියන්නේ අපිට මහා සිකුරාදා පාස්කුව මහා බ්‍රහස්පතින්දා පාස්කුව ඒ වගේම ආලෙලුයා සෙනසුරාදා පාස්කුව අපි තවදුරටත් මරණයේ කිතුනුවන් නිමි ක්‍රිස්තුස් වහන්සේගේ උත්තානය තුළ ජයග්‍රහණය ලැබූ කිතුනුවන් ඉතින් එයයි අප ගරුපීතුමන් පැහැදිලි කරේ අප දිනපතා අපේ ජීවිත සිද්ධීන් තුළ ස්වාමින් වහන්සේගේ උත්තාන වූ ජයග්‍රහණය තුළ අපි සාක්ෂි දරන්න නම් උන්වහන්සේගේ මේ ජයග්‍රහණයේ සලකුණ සංකේතය වන කුරුසය රැගෙන යා යුතුයි ඉතින් අජබාලකයන් වැඩසටහන තුළ විශේෂයෙන්ම සුදු සතිය තුළ ක්‍රිස්තු වේදී ඇසින් පාස්කුව අභිරහස විමසන්නට අපි තවත් දවසක හමු වෙමු. ගරුපීතුමනි ඔබ වහන්සේලාට අදට අපි සමු දෙනවා. අයිබෝවන් ජේසුපීතයි. ජේසුපීතයි. අයිබෝවන් ජේසුපීතයි. සහෘද ප්‍රේමවන්තේනේ.